සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කිෂන් ගයිස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ සියලුම දෙනාට මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ 5 band register එක ප්‍රතිරෝධී යගේ ගණනය කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු 5 band register එක ප්‍රතිරෝධී යගේ ගණනය කරගන්න ආකාරය. අපි මුලින්ම පළවෙනි උදාහරණය ගමු. අපි මුලින්ම ලියාගමු කහ වර්ණය. කහ වර්ණය. අපි දෙවෙනියට ලියාගමු දම් වර්ණය. අපි තුන්වෙනියට ලියාගමු කළු වර්ණය. හතරවෙනියට ලියාගමු තැඹිලි වර්ණය. අපි පස්වෙනියට ලියාගමු රිදී වර්ණය. ඕගොල්ලොන්ට මං ඉසෙල වීඩියෝ වල කියලා දුන්න රෙජිස්ටර් එක ප්‍රතිරෝධී යගේ ගණනය කරගන්න ආකාරය අපි මේ ඕගොල්ලෝ මුලින් බලන්න ඕන. පළවෙනි වර්ණ තීරුව, දෙවෙනි වර්ණ තීරුව, තුන්වෙනි වර්ණ තීරුව සමානයි. 4යි 5යි අතර තමයි මේ පරතරය වැඩි. එහෙනම් අපි පරතරය වැඩි පැත්ත දකුණු අතින් අල්ලගෙන වම් පැත්තේ ඉඳලා අපි ගණනය කිරීම පටන් ගන්න ඕන. මම ඕගොල්ලොන්ට කලින් වීඩියෝ වල කියලා දීලා තියෙන ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ ටිකක් බලන්න. හරි, අපි බලමු. මම ඕගොල්ලොන්ට දීලා තියෙන කලර් කෝඩ් වගුව බලන්න. කහ වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න. හතරයි. ඕගොල්ලෝ බලන්න දම් වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව. හතයි. කළු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න. බිංදුවයි. තැඹිලි වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න. තුනයි. රිදී වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න. 10යි ධන හෝ ඍණ. මේක තමයි සහනතාගය. අපි ඉංග්‍රීසි වලින් කියනවා ටොලරන්ස් කියලා කියනවා. අපි මේක ලියාගමු මේ විදියට. පළවෙනි වර්ණ තීරුවේ සංඛ්‍යාව අපි මේ විදියට මෙහෙම ලියා ගන්නවා. දෙවෙනි වර්ණ තීරුවේ සංඛ්‍යාවත් අපි මේ විදියට ලියා ගන්නවා. තුන්වෙනි වර්ණ තීරුවේ සංඛ්‍යාවත් අපි මේ විදියටම ලියා ගන්නවා. අපි අර 4 band register වල අපි තුන්වෙනි වර්ණ තීරුවේ තමයි බිංදු දැම්මේ. මේ register එක 5 band නිසා අපි මේකේ බිංදු යොදන්නේ 4 වෙනි තීරුවට. ඒක ඕගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න. අපි 4 වෙනි තීරුවේ තියෙන සංඛ්‍යාව 90 අපි මේකට බිංදු යොදනවා. මෙතන 4 තිබ්බනම් අපි දාන්නේ බිංදු 4යි. මෙතන 5 තිබ්බනම් බිංදු 5යි. ඒ වගේ මෙතන 3 සංඛ්‍යාව තියෙන නිසා අපි දාගන්නවා බිංදු 3. 1 2 3. එහෙනම් අපි මේක 18 වඩා වැඩි සංඛ්‍යාවක් නිසා මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්නා 1000 බෙදෙනවා. මේ බිංදු 3ට මේ 3 කැපිලා යනවා 470 ohm. තමා මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධී අගය. එහෙනම් මෙතන ටොලරන්ස් එක 10%යි. ධන හෝ ඍණ 10%යි. මේ ටොලරන්ස් එක කියන්නේ සහනතාගය. මේ 470 ඕම්ස් වලින් 10%ක් අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම 470 ඕම්ස් වලින් 10%ක් වැඩි වෙන්නත් පුළුවන් කියලා තමයි මේ සහනතාගයෙන් නැත්නම් ටොලරන්ස් එකකින් කියවෙන්නේ. ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න. එතකොට මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධී යගේ කීයද? 470 ohms. අපි දෙවෙනි උදාහරණයට යමු. අපි මුලින්ම ලියාගමු නිල් වර්ණය. පළවෙනි වර්ණ තීරුව නිල් වර්ණය. අපි දෙවෙනි වර්ණ තීරුව ලියාගමු අළු වර්ණය. අළු පාට.
තුන්වෙනි වර්ණ තීරුව පිළියාගමු කළු වර්ණය. හතරවෙනි වර්ණ තීරුව පිළියාගමු රන් වර්ණය. අපි පස්වෙනි වර්ණ තීරුව ලියාගමු දුඹුරු වර්ණය. මං ඔයගොල්ලන්ට දීලා තියෙන කලර් කෝඩ් අගුව බලන්න. නිල් වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව කීයද? නිල් වර්ණයේ ඉදිරියෙන් තියෙන්නේ 6යි. ඒ වගේම අළු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 8යි. කළු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 0යි. රන් වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න ධන හෝ ඍණ 105යි. ඒ වගේම ඕගොල්ලෝ බලන්න වගුවේ දුඹුරු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව පස්වන තීරුවේ බලන්න ටොලරන්ස් එක නැත්නම් සහනතාගේ තීරුවේ බලන්න කීයද කියලා ධන හෝ ඍණ 101යි. අපි මේක මේ විදියට ලියාගමු. පළවෙනි වර්ණ තීරුවේ සංඛ්‍යාව අපි මේ විදියටම ලියාගත්තා. ඒ වගේම දෙවෙනි වර්ණ තීරුවේ සංඛ්‍යාවත් අපි මේ විදියටම ලියා ගන්නවා. තුන්වෙනි වර්ණ තීරුවේ සංඛ්‍යාවත් අපි මේ විදියටම ලියා ගන්නවා. එතකොට මෙතන හතරවෙනි තීරුවට ඇවිල්ලා තියෙන රන් වර්ණය ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න. මේ හතරවෙනි වර්ණ තීරුවට රන් වර්ණය ආවොත් දශම ස්ථානයක් දශම ස්ථාන එකක් ඍණ පැත්තට ගමන් කරනවා. එහෙනම් මෙතන තියෙන දශම ස්ථානේ මෙතෙන්ද ඍණ පැත්තට ගමන් කරනවා. මෙතෙන්ට આવොත් රිදි වර්ණය දශම ස්ථාන දෙකක් ඍණ පැත්තට ගමන් කරනවා. එහෙනම් මෙතන තියෙන දශම ස්ථාන 1යි 2යි. ඒ වගේ මෙතන රන් වර්ණය තියෙන නිසා දශම ස්ථානයක් ඍණ පැත්තට ගමන් කරනවා. එහෙනම් අපි මෙතන තියෙන දශම ස්ථාන අපි මෙතනින් තියනවා. එහෙනම් අපි මේක ලියාගමු. 88යි ohms තමයි මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධය ගිය. මෙතන ටොලරන්ස් එක තියෙන 100ට 1යි ධන හෝ ඍණ. එහෙනම් මේ 88 ohms වලින් 100ට 1ක් අඩු වෙන්නත් පුළුවන්. 88 ohms වලින් 100ට 1ක් වැඩි වෙන්නත් පුළුවන් කියලා තමයි මේ සහනතාගෙන් කියවෙන්නේ. ඕගොල්ලෝ මතක තියාගන්න. එතකොට මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධය ගිය කීයද? 88යි ohm. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අනිවාර්යෙන් නොතේරෙන දෙයක් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම මේ හැම කමෙන්ට් එකකටම වීඩියෝ එකක් කරනවා. හරි, අපි යමු දෙවෙනි උදාහරණයට. අපි මේකේ පළවෙනි වර්ණ තීරුවේ ලියාගමු දුඹුරු වර්ණය. අපි දෙවෙනි වර්ණ තීරුවේ ලියාගමු කළු වර්ණය. තුන්වෙනි වර්ණ තීරුවෙත් අපි ලියාගමු කළු වර්ණය. හතරවෙනි වර්ණ තීරුවේ අපි ලියාගමු සිල්ව වර්ණය. රිදී වර්ණය. එහෙනම් අපි පස්වෙනි වර්ණ තීරුවේ ලියාගමු දුඹුරු වර්ණය. ඔයගොල්ලන්ට මම දීලා තියෙන වගුව බලන්න. ඒකේ දුඹුරු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 1යි. කළු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 0යි. ඒ වගේම මේකත් කළු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 0යි. ඕගොල්ලෝ බලන්න රිදී වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 100ට 10යි. ධන හෝ ඍණ. දුඹුරු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න කලර් කෝඩ් වගේ පස්වෙනි තීරුවේ සහනතාගේ තියෙන තීරුවේ බලන්න 100ට 1යි.
ධන හෝ ඍණ. ඊට පස්සේ අපි මේක මේ විදියට ලියාගමු. පළවෙනි වර්ණ තීරු සංඛ්‍යාව අපි ඒක මේ විදියට ලියනවා. දෙවෙනි වර්ණ තීරු සංඛ්‍යාවත් අපි ඒක මේ විදියටම ලියා ගන්නවා. තුන්වෙනි වර්ණ තීරු සංඛ්‍යාවත් අපි මේ විදියටම ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන රිදි වර්ණය තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා අපි හතරවෙනි තීරුවට රිදි වර්ණය ආවොත් දසම ස්ථාන දෙකක් ඍණ පැත්තට ගමන් කරනවා මේ පැත්තට. මේකට රන් වර්ණය වන දසම ස්ථාන එකයි. එහෙනම් අපි මෙතන තියෙන දසම ස්ථානය මෙතෙන්ට එකයි මෙතෙන්ට දෙකයි. එහෙනම් මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධය යගේ කී දෙකයි ඕම්. මෙතන ධන හෝ ඍණ 100ට එකයි. ඒක සහනතා අගය. එන මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධය යගේ එකයි ඕම්ස්. 100ට එකයි සහනතා අගය. 1 ඕම් වලින් 100ට එකක් අඩු වෙන්නත් පුළුවන්. 100ට එකක් වැඩි වෙන්නත් පුළුවන් කියලා තමයි මේ සහනතා අගයෙන් කියන්නේ. එහෙනම් මේක 1 ඕම් රෙජිස්ටරයක්. අපි දෙවෙනි උදාහරණයට ගිහින් බලමු. අපි පළවෙනි වර්ණ තීරුවේ ලියාගමු කොළ වර්ණය. කොළ වර්ණය. දෙවෙනි වර්ණ තීරුවේ ලියාගමු රතු වර්ණය. තුන්වෙනි වර්ණ තීරුවේ අපි ලියාගමු නිල් වර්ණය. හතරවෙනි වර්ණ තීරුවේ අපි ලියාගමු රන් වර්ණය. පස්වෙනි වර්ණ තීරුවේ අපි ලියාගමු දුඹුරු වර්ණය. ඔගොල්ලොන්ට දීලා තියෙන කලර් කොට් වගුව බලන්න. කොළ වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 5යි. රතු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 2යි. නිල් වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 6යි. රන් වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 100ට 5යි. ධන හෝ ඍණ. දුඹුරු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න පස්වෙනි තීරුවේ ධන හෝ ඍණ 100ට 1යි. සහනතා අගය. අපි මේක පළවෙනි වර්ණ තීරුවේ සංඛ්‍යාව අපි මේ විදිහටම ලියාගත්තා. දෙවෙනි වර්ණ තීරුවේ සංඛ්‍යාවත් අපි මේ විදිහටම ලියාගත්තා. තුන්වෙනි වර්ණ තීරු සංඛ්‍යාවත් අපි මේ විදිහටම ලියාගත්තා. එහෙනම් මෙතන හතරවෙනි වර්ණ තීරුවට රන් වර්ණය ඇවිල්ලා තියෙන නිසා අපි දසම ස්ථාන එකක් අපි තියෙන ඍණ පැත්තේ. මෙතන රිදියාව නම් 2යි. මෙතන රන් වර්ණය ආපු නිසා අපි දසම ස්ථාන එකක් ඍණ පැත්තේ ගමන් කරනවා. එහෙනම් මෙතන තියෙන දසම ස්ථානය අපි මෙතෙන්ට ගමන් කරනවා. එහෙනම් මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධය යගේ කීයද? 52.6යි ඕම්ස්. මෙතන 100ට 1යි. ධන හෝ ඍණ 100ට 1යි. සහනතා අගය ටොලරන්ස් එක. එහෙනම් මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධය අගය 52.6යි ඕම්ස්. 100ට 1යි සහනතා අගය. අපි ඊළඟ උදාහරණයට ගිහින් බලමු. අපි මුලින්ම ලියාගමු. මේ ටික මක්ලා දාමු. මුලින්ම ලියාගමු කොළ වර්ණය. කොළ වර්ණය. අපි දෙවෙනි වර්ණ තීරුවේ ලියාගමු දම් වර්ණය. දම් පාට. අපි තුන්වෙනි වර්ණ තීරුවේ ලියාගමු කළු වර්ණය. හතරවෙනි වර්ණ තීරුවේ අපි ලියාගමු කළු වර්ණය. පස්වෙනි වර්ණ තීරුවේ අපි ලියාගමු
රිද්දී වර්ණය. ඔගොල්ලොන්ට මන් දීලා තියෙන කල කෝටු අගුව බලන්න. කොළ වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 5යි. දම් වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 7යි. කළු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 0යි. කළු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 0යි. රිදි වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න 10යි. ධන හෝ ඍණ. අපි මේක මේ විදියට ලියාගමු. පළවෙනි වර්ණ තීරි සංඛ්‍යාව අපි මේ විදියටම ලියනවා 5යි. දෙවෙනි වර්ණ තීරි සංඛ්‍යාවත් අපි මේ විදියටම ලියාගන්නවා 7යි. තුන්වෙනි වර්ණ තීරි සංඛ්‍යාවත් අපි මේ විදියටම ලියාගන්නවා 0යි. අපි ඔගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න මේ රෙජි 5 බෑන් රෙජිස්ටරේ 4 වෙනි තීරුවට කළු වර්ණය ආවොත් අපි ඒක නොසලකා හරිනු. ඔගොල්ලන්ට මං කියලා දුන්න 4 බෑන් රෙජිස්ටර් වල 3 වෙනි තීරුවට කළු වර්ණය ආවොත් නොසලකා හරිනවා කියලා. ඒ වගේම තමයි 5 බෑන් රෙජිස්ටර් වල 4 වෙනි තීරුවට කළු වර්ණය ආවොත් අපි ඒක සලකන්නේ නැහැ. එහෙනම් අපි ලියාගමු මෙතන මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධය අගය කීයද? 570යි ඕම්. මෙතන 10යි ධන හෝ ඍණ. එහෙනම් 570යි ඕම්ස් වලින් 10ක් අඩු වෙන්නත් පුළුවන්. 570යි ඕම්ස් වලින් 10ක් වැඩි වෙන්නත් පුළුවන්.